දෙනාටම මා වෙනුවෙන් ඔබගේ වේලාව කැප කරලා මෙහි පැමිණියාට බොහොම ස්තුතියි. ඉතින් අද මම මේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේ මාධ්‍ය හමුව තියන්න හිතුවේ මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් අද දින සිට සමු ගන්නවා කියලා කියන්න. ඉතින් මම මේක ඇනවුස් කරන්න හිටියේ ලෝකු කුසලානය ඉවර වෙනවත් සමගම. ඉතින් හැබැයි ලසිත් මාලිංග ලෝක කුසලානය අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කරා. ඔහු ලංකාවේ පැවැත්වෙන එක් දින තරගයකින් සමුගන්න කැමතියි කියලා. ඉතින් ඔහු මම එහිදී ඉතින් ඒ ප්‍රකාශයත් එක්ක මම ක්‍රිකට් ආයතනයට ඒ ගැන සලකලා බලන්න කියලා ලිපියක් දුන්නා. ඉතින් ඒකයි මෙච්චර දවසක් මගේ මේ රිටයර්මන්ට් එක ඇනවුස් කරන්න හේතු ප්‍රමාද වුණේ. ඉතින් මම ඉස්සෙල්ලාම ලසිත් මාලිංගට ස්තුතිවන්ත වෙනවා මොකද නැවත මාව මතක් කරලා දුන්නට. ඉතින් මොකද එයාගේ ප්‍රකාශයත් එක්ක සමග තමයි මාව ආයෙත් සමාජයේ කතා බහ කරලා ලක්ුණේ. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් ගැන කතා කරන එක ඉතාමත් හොඳ ගුණයක්. මොකද ඒක ලසිත් මේ පළවෙනි පාර කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒකට මම ඔයගොල්ලන්ට උදාහරණ දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මම ගම්පහ ඉපදිලා රම්පගුණගම ජීවත් වෙලා ඉතින් රම්පගුණම විද්‍යාලයට ප්‍රාථමික අධ්‍යාපනයට ගොස් සාමාන්‍ය පෙළ සඳහා කිරුදැල මධ්‍ය මහාවිද්‍යාලයට සම්බන්ධ වුණා. පසුව උසස් පෙළ සඳහා ගම්පහ බණ්ඩාරනායකට ගියා. ඉතින් එතනදි තමයි මම ලෙද පන්දු ක්‍රීඩා කරන්න යොමු වුණේ. ඉතින් එතන ඉඳලා මම ඉස්සෙල්ලාම නුගේගොඩ ක්‍රීඩා සමාජයේද ක්‍රීඩා කරලා පසුව ගාලු ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඉතින් එතනින් මම ජාතික කණ්ඩායමට වරම් ලබා ගන්න සුදුසු වුණා. ඉතින් පසුව වර්තමානයේ කොළඹ මේ කෝල්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ක්‍රිකට් දිවි ඉතාමත් කෙටියෙන් මම ප්‍රකාශ කළේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම මට හම්බුනේ ක්‍රිකට් හින්දා. ඉතින් මම මේ ක්‍රීඩාවට හුඟක් ආදරය කරනවා, ක්‍රිකට් ක්‍රීඩාවට. ඉතින් මම හුඟක් ආඩම්බර වෙනවා, ඒ වගේම සතුටු වෙනවා. මගේ කණ්ඩායම සහ මගේ රට වෙනුවෙන් මට ලොකු සේවයක් කරන්න පුළුවන් වීම ගැන. ඉතින් ඒ වගේම මම ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා. ඉතින් ටෙස් වරම් ලබා ගන්නවා කියන්නේ ක්‍රීඩකයෙක්ගේ මෛතන් ක්‍රිකට් ක්‍රීඩේ ලබන ලොකුම ජයග්‍රහණ. ඉතින් මට ලංකාවේ 100 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා වීමට මට වාසනාව ලැබුණා. ඉතින් කඩලු 48ක් දාවගත්තා ටෙස්ට් වලදී. ඒ වගේම එක් දින කඩලු 199ක්, 20x20 කඩලු 66ක් ලබා ගන්න මට පුළුවන් වුණා. ඉතින් මේ හැම දෙයක්ම මගේ පෞද්ගලික දක්ෂතාවයන් වගේම එය කණ්ඩායමේ ජයග්‍රහණය සහ රටේ ජයග්‍රහණයට ඉවල් වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම IPL තරගාවලියට, BPL තරගාවලියට, ඉංග්ලන්ඩ් වල කවුන්ටි කණ්ඩායමකට, සසෙක්ස් කණ්ඩායමට, ඒ වගේම අනිකුත් ලීග් වලට මට යන්න පුළුවන් වුණේ මම ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා කරපු හින්දා. මාව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරපු හින්දා තමයි ඒගොල්ලෝ මාව දැකලා ඒවට මාව සම්බන්ධ කරගත්තේ. ඉතින් මම මේ ක්‍රීඩාවට හුඟක් ආදරය කරන්නේ සහ ගෞරව කරන්නේ ඒක හින්දා. ඉතින් මගේ මේ ගමනට මේ ආපු ගමනට මට උදව් කරපු හුඟක් පිරිසක් ඉන්නවා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා ඒ හැමෝටම
ස්තුති කරන්න. විශේෂයෙන්ම මගේ දෙමාපියන් දෙදෙනම අජිත් කුලසේකර පියා ඒ වගේම නන්දා කුලසේකර මගේ දෙමාපියන් දෙදෙනාට මම ස්තුතිය කරනවා. මොකද ඒ දෙන්නා නොහිටින්න අද නුවන් කුලසේකර කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මගේ අයියා සහ පවුලේ සමට ඒ වගේම නංගි සහ පවුලේ සම ඒ වගේම බිරිඳගේ අම්මා තාත්තා අයියලා දෙන්න ඒ සෑම පවුලේ සෑම ඒ වගේම මාගේ පාසල් කාලේ පාසල් තුනේ සියලුම විදුහල්පතිවරුන්ට ඒ වගේම ගුරුවරුන්ට මාගේ නෑදෑයන්ට ඒ වගේම මාගේ මාත් එක්ක දුකේදී සැපේදී එක වගේ හිටපු මාගේ සියලුම මිතුරන්ට ඒ වගේම මම මාගේ සෙලාන් බැංකුවේ සියලුම ප්‍රධානීන් සහ මාගේ මිතුරන් සියලු දෙනාටම ඒ වගේම මම ක්‍රීඩා කරපු කාලේ හිටපු සියලුම නායකයන්ට ඒ වගේම මාත් එක්ක එකට ක්‍රීඩා කරපු සියලුම මාගේ සහෘදයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලුම පුහුණුකරුවන්ට දෙස් විදෙස් සියලුම පුහුණුකරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතනදී ස්තුතිවන්ත වෙනවා චම්පක රාමනායක සර්ට ඒ වගේම අනුස සමනායක අයියට. මොකද ඒ දෙන්න තමයි මාව මගේ දක්ෂතාවයන් දැකලා මට ඉහළට යන්න ඒ අවස්ථාවන් සලසා දුන්නේ. මොකද විශේෂයෙන්ම අනුස අයියා තමයි මට ඉස්සෙල්ලාම හම්බුනේ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරලා මම දැල්පන්දුකරුවෙක් ලෙස NCC එකට ගිය වෙලේ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ශම්මි අයියත් එක්ක. ඉතින් එතනින් තමයි මාව අඳුරගත්තේ අනුස අයියා. ඉතින් එතනින් ඒ ආපු ගමන ඊට පස්සේ චම්පක සර් අඳුරගෙන ඒතකොට ගාලු ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. ඉතින් ඒ විදිහට තමයි ඒ දෙන්නගේ සම්බන්ධතාවය ඇති වුණේ. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙනා වගේම සියලුම ට්‍රේනර්ස්ලාට ඒ වගේම ෆිසියෝස්ලාට සියලුම මැෂුවර්ස්ලාට ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට ඒ වගේම ක්‍රීඩා සමාජයේ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ශම්මි ලියනගේ අයියට ඒ වගේම කවීන්ද්‍ර ලියනගේ අයියට. ඔහු ජීවතුන් අතර නැහැ දැන්. හැබැයි ඔහුගේ නමත් අනිවාර්යෙන් මම මතක් කළ යුතුයි. ඉතින් ඒ වගේම ගාලු ක්‍රීඩා සමාජයේ හිරාන් ගුණසේකර අයියට ඒ වගේම වර්තමානයේ ක්‍රීඩා කරන කෝල්ස් ක්‍රීඩා සමාජයේ මතිවානන් මහතාට ඒ වගේම නිශාන්ත රණතුංග මහතාට ඒ සියලු දෙනාට ස්තුතිවන්ත. ඒ වගේම මෙච්චර කාලයක් ක්‍රීඩා කිරීමට මට අමුද්‍රව්‍ය සපයූ සියලුම ඒ දෙනාට ස්තුතිවන්ත. ඒ විශේෂයෙන් SF හි අනිල් සරින් මහතාට ඒ වගේම පියුමාහි එස් බින්වත් බින්වන් මහතාට ඒ වගේම SS හි ජටින් සරින් මහතාට ස්තුතිවන්ත. ඒ වගේ ස්පොන්සර් ෂිප් වලින් මට දායකත්වය ලබා දුන් ඩයලොග් ටෙලිකොම් ආයතනයටත් ඒ වගේම යුනිලිව ආයතනයටත් ඒ වගේම නන්නඇරුවෙන් සහය දැක්වූ සියලුම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලුම මාධ්‍ය ආයතනවලට ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ආවරණය කරන සියලුම මාධ්‍ය ආයතනයට සහ මාධ්‍යකරුවන්ට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා. මොකද ක්‍රීඩාව මෙච්චර ක්‍රිකට් ක්‍රීඩාව මෙච්චර ප්‍රචලිත වෙන්න ලොකුම දායකත්ව සපයන්නේ ඔබ විසින්. ඉතින් මං හිතනවා මොකද පිටියේ වෙනදේ ක්‍රීඩකයන්ගෙන් එළියට ගෙනියන්නේ ඔබ. ඉතින් මොකද අපි විදේශ රටකට ගියත් කොහේ හරි ඉන්නවා අපේ සිංහල මාධ්‍යකරුවෙක් හෝ මොනෑම මාධ්‍යකරුවෙක්. ඉතින් ඒක අපිට අර අපි පිටරටකට ගියා තනි වෙන්න කොයිලාකවත් ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. මොකද අපිත් එක්ක හුඟක් වෙලාවට සම්බන්ධ වෙලා වැඩ කරා. ඉතින් ඔබගේ දායකත්වය හුඟක්ම ඉවහල් වෙනවා ක්‍රිකට් ක්‍රීඩාව අදටත් හෙටටත් මින් මත්තටත් ඉදිරියට ගැන. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ
ඔහු මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා ලෝකෙ ඉදිරියට ගෙනියන්නේ ඔබ විසින්. ඉතින් ඒ වගේම මාත් එක්ක මෙච්චර කලක් අත්වැල් බැඳගත්ත සියලුම ප්‍රේක්ෂක ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මෙතෙක් කාලයක් මට සහාය දැක්ක නන්නාරින් සහාය දැක්ක සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේ හැම දෙයක්ම මට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉඳලා. ඉතින් මම කිව්වා වගේ ඉතින් මම මින් ඉදිරියටත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යම්කිසි දායකත්වයක් මගෙන් ලැබෙන දායකත්වයක් අවශ්‍ය වුණොත් ඒ මම ඉටු කර දෙන්න කිසිම පැකිලීමකින් තොරව ඉදිරියට එනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි. For the benefit of our international and English journalists, this is a little statement that we have prepared. Thank you very much. For international reporters here today, thank you for coming. I have decided to hang my boots from the international format of the game. It has been an amazing journey, but all good things must come to an end, and just like that, my time too has come to bid farewell. I was fortunate to play alongside some of the great of the game. My partnership with Lasith Malinga for over a decade created many a Sri Lankan victory. Lasith's recent state of wishing to retire from the ODI version of the game, playing alongside myself in Sri Lanka would have been a dream come true. I had the privilege of representing Sri Lanka in every major ICC event during the period 2007 to 2014. We as a team managed further in the 250 over World Cup finals, 3 T20 World Cup finals, and win one in 2014 against India in Bangladesh. I was honored to be a vice captain of this World Cup winning team. I have represented my team and nation with the highest amount of pride and admiration. Nothing was more important than seeing Sri Lanka top of the world cricket. I wish to take this opportunity to thank past and current administration, captain, coaches, trainers, physios, measures, teammates and support staff of Sri Lanka cricket for always standing by me and supporting my journey as a national cricketer. Once again, thank you very much. Right. Nuwan Kulasekara, English, Singhalen, Leking, Puja Adahasa Prakashakara. Obata Avasthawa Thibenawa Dan Nuwan Gen Obata Thibenawa Nan Yam Deyak Pahedili Karaganeemata Prashnayak Athimata. මෙන්න අවස්ථාව. මොනවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔබ ඉල්ලීමක් කරලා තමයි කියලා මේ ක්‍රියාවලිය කරගත්තා නැත්නම් අමුගෙනිලේ තමයි ක්‍රීඩා කරන්නේ. ඔබෙන් ඉල්ලීමක් කළාද ඒකට ඔබට මේ ඉල්ලීම පිට නොවීම සම්බන්ධයෙන් කනගාටුවක් තියෙනවා. මම ඉල්ලීමක් කරේ මොකද මම කිව්වාගේ ලසිත්ගේ ප්‍රකාශයත් එක්ක තමයි මම ඉල්ලීම කරේ. නැත්නම් මම රිටයර් වෙන්න තමයි හිටියේ කලින්. ඉතින් මොකද මේ ලසිත්ගේ ඉල්ලීමත් ආග දාන්න බැරි ඉඳ මමත් ඉල්ලීමක් කරා. ඒක එයාටත් කරන ගෞරවයක් ලෙස ඒක ලබා දෙන්න කියලා. ඉතින් එහෙම කනගාටුවක් නැහැ. මොකද මම ඉල්ලීමක් කරා. ඒක ඒගොල්ලන්ගේ තියෙන දේත් එක්ක ඒක ලැබුණ නැහැ කියලා තමයි මම හිතන්නේ. දැන් ඔබ කණ්ඩායම ඉවත් වුණා යම් කාලෙකදී. ඔබ හිතනවාද ඔබට තව ක්‍රීඩා කරන්න තිබ්බා කණ්ඩායම අවස්ථාව ලැබුණායි කියලා ඔබට තියෙනවද යම් සැඟීමක්? මම අන්තිමට සෙල්ලම් කරේ 2017 ජූලි වල මේ අන්තිම මැච් එක සිම්බාබ්වේ එක්ක. ඉතින් එතනදී
ඊට පස්සේ මම ක්‍රීඩා කරා. ඊට පස්සේ මම ඩොමෙස්ටික් එකේ ගැව්වා 2018 ඒ අවුරුද්දේ. ඊට පස්සේ එතනදී මෙහි තිබ්බ T20 ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකට මට මාව සිලෙක්ට් කරේ නැහැ. ඉතින් හිතුවා මම මොකද මම තව ක්ලබ් එකේ සෙල්ලම් කරලා ටර්ඩිය මට තව මොකක් හරි අත්දැකීමක් හරි ලැබෙනවා මට පිට රටකට ගිහිල්ලා සෙල්ලම් කරොත් කියලා. ඒ අනුව මම ඔස්ට්‍රේලියාවේ ගියා ඒ අවුරුද්දේ ක්‍රීඩා කරන්න. ඉතින් මම මේ ගිය අප්‍රේල් වල තමයි ලංකාවට පැමිණි. ඉතින් ඒක ඒ කාලේ අනුව තමයි මොකද මේගොල්ල ප්ලෑන් එකක් තියෙන්නේ නැති මොකක් හරි. ඉතින් 2019 ලෝකසලානයට කණ්ඩායමක් සිලෙක් කරගෙන ඒ කණ්ඩායමක් එක්ක යන්න අදහසක් තියෙන. ඒක හින්දා මාව සිලෙක් කරේ නැහැ කියලා හිතපු හින්දා තමයි මම එහෙම ගියේ. කුලසේකර, ඔබ මෑතකදී ගෝල්ෆ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය තරගාවලට සහභාගී වුණේ නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒ පිළිබඳ අවධානය යොමු කළාද ඔබ මේ තරගයක් නොදුන්නේ? ඔබ දේශීය තරගාවලට මෑතකදී සම්බන්ධ සහභාගී වෙලා නැහැ. මෑතක තියන ඉත ගිය අවුරුද්දේ මම දැන් ඔස්ට්‍රේලියාව ගියා. මම ඒක තමයි කිව්වේ. ඒක අර මාව සිලෙක්ට් කරපු නැති හින්දා තමයි මම ගිය. හැබැයි මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා හිටියා. හැබැයි ඒක මම මොකද්ද කරන්න කියලා දැනගත්තේ නැහැ ඒගොල්ලෝ. ඒකයි උනේ. ඔබ ඔබගේ ඉල්ලීම ඇතුලේ දැනුවත් කරාද? මම ඔස්ට්‍රේලියාවේ පහුගිය කාලේ ක්‍රීඩා කරා. මම ක්‍රීඩකෙක් හැටියට ඒ සියලු දේවල් පවත්වාගෙන ආවා. ඒ ඉල්ලීම ඇතුළේ ගිය සතියේ තමයි ඉල්ලීම කරේ. ඒක ඉල්ලීම කරා. ඒ කියන්නේ හැබැයි දැනගෙන හිටිය කියලා මම හිතනවා. මේ මම සෙල්ලම් කරා කියලා මම ඔස්ට්‍රේලියා සමහර දැන් වර්තමාන තේරුම් කමිටුවේ ඉන්න සභාපතිවරයා මුවන් කුලසේකරව දන්නේ නැහැ කියලා. එවැනි තත්ත්වයක් තුළ ඔබගේ ඉල්ලීම ඇතුළත් කරාද මම මේ දේශීය තරගාවලියට සහභාගී නොවනට මම ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරා. ඊට පස්සේ මම මේ තරගාවලියට සහභාගී වුණා. මම ක්‍රීඩකයෙකු හැටියට මේ ශාරීරික තත්ත්වේ පවත්වාගෙන ඉන්න ඒ හින්දා මට මේ අවස්ථාවක් ලබා දෙන්න කියලා ඒ වගේ දෙයක් ඇතුළත් කරාද කොහොමද? එහෙම ඇතුළත් කරේ. ඇතුළත් මොකද ඊමල් දුන්නා. නෑ එහෙම ඉන්න තත්ත්වය අනුව දීලා තිබෙන්නේ නෑ. මොකද ලසිත් ගිල්ලීමත් එක්ක තමයි ඒක මම කරේ. ඉතින් ඉස්සෙල්ල කිව්වාගේ ඉතින් හැබැයි මම ක්‍රීඩා කරගෙන කරලා කර හිටියා කියලා සභාපතිතුමා දන්නේ නැති වුණාට ඒ වුණාට අනිත් අය දැනගෙන හිටියා කියලා මම හිතනවා. අවස්ථා කීපයක්ම තියෙනවා. ලෝක 2014 ලෝක කුසලාන 2020 ලෝක කුසලාන අවසාන තරගයේ අන්තිම පන්දුවාර කීපය. ඒ වගේම ඊට කලින් සවුත් අප්‍රිකා එක්ක මැච් එකක් ගැව පළවෙනි මැච් එක අපි ගහපු. ඒකෙත් ඒ අන්තිම දාපු ඕවරේ මට ඒක අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියාවත් එක්ක බ්‍රිස්බේන් තරගයේ ලබා ගත්ත කඩලු පහ ඒක තමයි පන්දු යැවීමේ හොඳම දේ කියලා මම හිතන්නේ. හුඟක් සතුරුයි. මොකද ලෝකේ අංකයක වෙනවා කියන්නේ ඉතින් ඒක මුළු ක්‍රිකට් ගහන ඔක්කොගෙම පන්දු යවන්නන්ගෙම අංකයක වෙන එක. ඉතින් මම හිතන්නේ ඒ ගැන හුඟක් සතුටුයි. මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ ඉස්සරහට අපේ ලංකාවෙන් තවත් වේග පන්දු යවන්නෙක්
අංකයක ස්ථානයට එන්න පුළුවන් වෙයි කියලා තමයි. ඔබ ලංකාවේ ක්‍රීඩාවේ ස්වර්ණ යුගයේ නිරේ හැබැයි වර්තමානයේ ඔබ ලංකා කණ්ඩායමට අත්දැකීම් දෙනවා සම්බන්ධයෙන් ඔබගේ කියනවා. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. මොකද ඒක මම හිතන්නේ අපි හොඳ සැරසුමක් එක්ක ඉදිරියට යන්න ඕන කියලා මම හිතනවා. මොකද දැන් ගිය දේවල් ගියා. මොකද 2023 ලෝක කුසලානේ තියෙන්නේ. මම හිතන්නේ අද ඉඳන් හොඳ සැරසුමක් එක්ක ඉදිරියට ගියොත් හොඳ කණ්ඩායමක් හදාගෙන අපිට ලෝක කුසලානේ හොඳ ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද මම හිතනවා ක්‍රීඩකයෙක්ට යම් අවස්ථාවක් දෙද්දී හොඳ කියන්නේ අඩුම මැච් 10ක අවස්ථාවක්වත් ලැබෙනවා නම් ඒ ක්‍රීඩකයාට හොඳ ස්ථාවරත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට අපිටත් කියන්නේ බලන අයටත් බලා ගන්න පුළුවන් මේ ක්‍රීඩකයා මොන වගේ ක්‍රීඩකෙක්ද, මොන වගේ තත්ත්වකින් ඉන්න ක්‍රීඩකෙක්ද කියලා ඒ අනුව තීරණය කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම කේසි මෙල්බන් කණ්ඩායමට ක්‍රීඩා කරා T20 තරගාවලිය, දිස්ත්‍රික් තරගාවලිය දිස්ත්‍රික්කෝ. ඊට පස්සේ ලීග් තරගාවලිය ක්‍රීඩා කරා මේ මෝඩියලික් කණ්ඩායම මෝඩියලික්. අද කියන්නේ අද උදේ මම ඇස්ලි සිල්ලා මහතාට කතා කරා. එතකොට එයාට ඒ ලිපි හම්බුණා කියලා කිව්වා. හැබැයි ඒක දැන් එදා මුහාන්ද සිල්ලා මහතා ඒක සාකච්ඡාවට ගන්නවා කියලා තිබ්බා. ඉතින් ඒ අනුව අද ඊයේනේ ඔව් නෑ අද තමයි ඒක ඒක අනුව තමයි මේ තීරණය ගත්තේ. නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කියන ඔබට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලෙදාරින් කියන අවස්ථාවක් දෙන්න බෑ කියලා. එහෙම ඔව් ඒක ඉතින් අර මම ඒක මේ සලකා බැලීමේ ලිපියක් හින්දා ඒක එතනින් ඒක මේ මුවෙන මුකුත් කතා කරේ නැහැ. එතනින් නතර කරා. මොකද? ඔව් ඒක තමයි. දැන් අද මේ කිව්වා මොකද ක්‍රීඩා තරගයක්. හැබැයි එතනින් දැවුවම ක්‍රීඩා කරන්න ලැබෙයිද කියලා ඒ අවස්ථාව හම්බෙන එකක් නැහැ කියලා තිබ්බා. ඉතින් ඒ අනුව තමයි කියන්නේ ඒ අනුව නෙමෙයි මම කිව්වේ මේ ලසිත් මාලිංග කරපු ඉල්ලීම අනුව එයා රිටයර් වෙන මැච් එකේදී තරගයක් හැකිනම් ලබා දෙන්න. ඉතින් දැන් 22ක් තෝරලා තිනවා. ඉතින් ඒ 22 ඉන කියන්නේ ওই 22ෙන් තමයි කණ්ඩායම කොහොමවත් තෝරන්නේ. ඉතින් එතකොට දැන් හෙට නෙමෙයි අනිද්දාට ලසිත් මැච් එක තිනවා. ඉතින් ඒ අනුව මට මේක ලැබෙන එකක් නැහැ කියලා හිතලා තමයි මම අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා කියලා තීරණය කරේ. ඔව් විශ්වාස කරනවා නැවත වරක් ආතන්ත තමයි ක්‍රීඩා ක්‍රීමට තරම් ඔබට හැකියාව දැන් තියෙනවා කියලා කාලයකට පස්සේ මොකද ඔබ දේශයට ක්‍රීඩා කරලා තිබුණා කාලෙකින් ඒකත් එක්ක ඔබට නැවත ජාතක තරගයක් ක්‍රීඩා කර හැකියිද? ඔයි ඒක බලන්න තියෙන ක්‍රීඩා කරලා බලන්න ඕනේ. ඒකින් දා සෙල්ලම් කරන්න නැතුව ඉතින් කියන්න බෑ. සන්තරය ඔබේ නම් නම් කරනවා නම් ඔබ අවසන් තරගයේ සහභාගී වෙන්න ක්‍රීඩාකාරයෙක් යනවා. ඒක මගේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක් නෙමෙයි.
ඒකේ ඒගොල්ලන් ඒ අනුව තීරණය කරයි මොකද්ද කරන්න කියලා. මේ විදිහට බොහෝ කණ්ඩායම් වල ඒකම් ගන්න දොර ගන්නකොට සාමාන්‍ය වැඩිපුර වේගය ගැන සැලකිලිමත් වෙනවා කියලා.